සබුදු සරණයි පින්නත් හැම දෙනාටම අදත් හැමෝම ඒක රාසි වෙලාඉන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස් කරගන්න කොහොමද මේ ජීවිතය සකස්කරගෙන සසර ජීවිතය සූපත් කරගෙන උතුම් නිවනිින් සැනසෙනවාකෙන අදහසින් තමයි ධර්මස්්‍රවනය සඳහා සූදානම් වෙලායිඉන්නේ දස අප අවධන යොම් කරන්ඩ බලාපොරොත්තු වෙන්නේ අපිට බොහෝ කරදරකාරී තත්ත්වයන් ඇතිවෙන එක්තරා හැඟීමක් පාලනය කර ගැනීම සඳහා කුමක් කළ යුතුද කියලා සාකච්ඡා කරන්න බොහෝ දෙනකුට තමඟගේ ජීවිතය අසාර්ථක වඩ හේතුවෙන අපි නිබඳව කතා කරන්න ජයග්‍රහහි මාර්ගයක් පිළිබඳව අපි අපේ ජීවිත සමතුරිිත කරගත්තේ නැත්තං බොහෝ දෙනකුට ජවිත ආසාර්ථකෙන්ට හේතුවෙන ලොකු කාරණාවක් තමයි අපි මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක කියන්නේ රාගාධී කෙරෙස්ධර්මයන් පිළිබඳව. ඒවා පාලනය කරන්නේ කොහොමද. ඒවා සඳහා යම්කිසි කෙනෙකුට ඒයන්නේ රිජුවම පුරෂේක්නක් ස්ත්‍රියයක්ට කරහි ස්ත්‍රියයක් න පුුෂයක කරී තිවන අසීමිත වූ ආසාවන් දෙදෙනෙක් තුළ ඇතිවන අසීමිත ආසාවන් හේතුවෙන් මිනිසුන් තමන්ගේ සියලු ජයමාවත් ආවරණය කරගන්න ස්වභාවයක් තියෙනවා. සමහරලාට අධ්‍යාපනය ලබන කාලේ අධ්‍යාපනය කඩාකප්පල් කරගන්න ස්රූපයක් තියෙනවා. එවිතරක් නෙවෙයි සමහර වෙලාවට තමන්ගගේ ජීවිතයට ලැබිය හැකි බොහෝ ලාභයයක් නැතිරගන්න විත රක් නෙවෙයි සහරට සාර්ථක වෙලා තියන ජීවිත අසාර්ථක වෙන්ඩ හේතුවෙන. සමහට සාර්ථක වෙලා තියෙන විවාහ ජීවිත එකෂණයක අසාර්ථකෙන්ඩ පටන් ගන්න. එහෙම වගේම බලන්ඩ දෙන්නෙ අතර ඉතාම යහපත් විශ්වාසයෙන් ගඉන්න දෙන්නේෙක් අතර සැක පහල වෙන කාරණා සිද්ධ වනාම සමහර වෙලාට එකනෙ එක අතින් වැදක් වුණොත් මුළු ජීවිත කාලෙම මැරණකම්ම සමහර විට ඒ තිබ විශවාසය නැති වෙලා යනවා. ඇති එක මොහොතක සිද්ධ වෙන සුළු වැරදීමක් මුළු ජීවිත කාලයක් විඳවන්ඩ වෙනස්වරූපයක්ත්තියෙනවා ඉන් පසු මොන්න ආකාරයේ කරුණු කාරණ ගෙන හැර දැක්වත් කොචර නිවැරදිවෙන්ට හැදුවත් ඒ අයට නිවරදිුවෙන්ට බැරුව තමන්ගේ දරුවන් හින්ද සමාජය හින්ද සමහර වෙලාවට මැරණකම්ම එකට වාසය කරනවා නමුත් චිත්ත අභ්‍යන්තරගතව මහා අපහසුකන්තියාගෙන ඉති ඒ තැන්වලදිත් දෙපාර්ශවයම එවැනි ගිනි ගැනීම්වලට පත්තෙන්නේ මේ ඇතිවෙලා තියෙන රාගාධි කෙරෙස්ථර්මුවල තින දරුණු ගතිය හිදා තරක්නෙ වෙයි තමන්ගේ අම්මතාත්තා සහෝදර සහෝදරියන් ඥාතිමිත්‍රාදීන් පවා අමතක වෙන දරුන් හැගි මක් එක විටක ඉතාම කලාතුරකින් තමන්ගේ පියවරුන් කෙරෙහි තමන්ගේ දවරුන් කෙරෙහි මව්වරුන් කෙරෙහි එතකොට තමන්ගේ පුතාලා කෙරෙහි මේ වගේ තත්වය කරත් විෂම තත්ත්යකට මේක පත්වෙන එවැනි අදහස් ඇතිවෙලා අපාගාමී ව ත්වයකටත්වෙන සුරපයකුත් තිෙන ඉතින් මේවා ගැන අපි සාකච්ඡා නොකර ඉන්න එකත් යම් කිසි ආකාරයක ගැටලුවක් බොහෝ දෙනෙක් ලැබජ්්‍යහ සහක තිද තමගේ දරුවන්න එක් මේවා ගැන යවෘතව කතා කරන්නේ නැහැ.ඒවගේම සමාජයේ මේවා අසභ්‍ය දේවල් කියලා. වසංකරගෙන තිබී මතුන් එක්තරා විදිහකට මේ පැතිරෑමට හේතුවක් මේවා සාමාන්‍ය දේවල් විදිර දැකලා ඒදවල්ලුලින් වලක් වැලකීමේ ක්‍රමවේදයන් සාකච්ඡා කරලා. ඒම තියෙනවද කිය හොයල බල්ලා හෙම තියෙනවනං ඒවා ඒ ක්‍රම පාවිච්චි කර්ඩෝනෑ. දත්මිටි කෑවට කන්දක් පාත්වෙන් නෑ වගේ. අධිෂ්ඨාන විතරක් ගත්තට මේ දේවල්ුලින් අතමිදෙන්ට පුුවන්කමක් ඇති නෑ. එකදක් යුතු දෙයක් තියෙන වනං කළ යුද්ධය කර්ඩුවන. ප්‍රශ්නි තියෙන්නේ චිත්ත අභ්‍යන්තර ගතව ඇතිවෙන අති ප්‍රබල හැඟීමයි. පාලනය කළ නොහැකි මට්ටමක තියෙන. ප්‍රබලූ හැඟීම තමයි මේ කරදරකාරී තත්ත්වය මනුස්සයකුට ඇති කරන්නේ. මේක සංසාරගත එන දෝසයක් සමහරුන්ට මේවා පාලන කරන් බැරිත් තරමටම ප්‍රබල වෙන අතර සමහරු ඉතාම සාධාරණ තත්වයක තමයි සමහරුන්ට මෙවැනි හැඟීම් පහල වෙන්නේ. කොහමනමුත් තිීසංගත සත්තුන්ට පවා ප්‍රබලව පහල වෙන වැනි හැඟීම් නිසාවෙන් බොහෝ අඩදබර බොහෝ කලකෝලහල තිරිසංගත ත්වයන් වොල පවා ඇතිවෙන බව අය අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. තිකින් අපි මේවා ගැන මොකක්ද කරන්නේ කියලා සාකච්ඡා කරගඩුවන එහෙම නැත්තං තමන්ගේ පැත්තයෙන් තමන්ට ජයමග ආවරණය වෙනවා යා හැකි ඉදිරියට යා හැකි බව නැතිවෙනවා විතරක් නෙවෙයි සමහර වෙලාට ඉදිරියට යනා අයත් පින්වත්න්නේ බොහෝ අපකීර්තියකට පත්වෙනවා මේ වැනි තත්ත්වයන් හිදා. කොච්චර ඉහලට ගියත් මේ තැනැත්තා මේ වගේ කෙනෙක්ය සල්ලාලයෙක්ක කියලා. ඒ වචනය සමාජයේ ඉතාමත්ම පහත් වචනෙක් බට පත් වෙලා පහත් මිනිහෙක් බවට සලකනවා. ඉතින් කවුරුත් මූනිච්චාවට කතා කරාට ඉට පස් ඉතින් යාගැන්තියන්නේ බොහොම පහත් කෙනෙක් කියන දහසක් ඉතින් එවැනි තත්ත්වයකට මනුස්සෙක් පත්වීම සුදුසුන් නැහැ වැදගත්කමක්කෙල්ද ඇත්තියෙන්ට ඕන බොහෝ පරිහාණයට පත්වයෙන කාරණාවක් නිසා. කට මොකක්ද කරන්නේ කියලා කල්පනා කරන්න ඔති මේ සඳහා ධර්මය තියන්නේ රාගාධී කෙරෙස්ථර්මෝල්ට ප්‍රබලව හේතුවෙන කාරණාව දීර සඳහන්කලතිනි සුබ නිමිත් සහ අයෝනිසෝ මනිසිකාරය කියෙන දෙකති හෙමකිවටක පාටම තේරෙන් ඇතිවන්න පුරුවන්. සුබ නිනිමිත්ත සහ ඒ නිමිත්ත කෙරෙහි තියෙන අයෝනිසෝ මනසිකාරය කියලා. සුබ නිමිත්ත කියලා කියන්නේ අපිට අරමුණ වෙනකොට යම් දෙයක් ඒකට කියන නිමිත්ක් කියලා නිමිතක් කියලෙන අරමුණක් හරි. දකොට මේ ලෝකයේ අපිට ස්ත්‍රියයක්ක් නම් පුරුෂය කරමුණ වෙනකොට පුරෂේෙක්නං ස්ත්‍රියයක්ක් අරමුණු වෙනකොට ඒ අරමුණ හඳුනාගන්න ඒ අරමුණ දැනෙන ස්වභාවයක්තිනවා දැ මේ ලෝකයේ ඉන්න සියලු දෙනා කෙරෙහිම සැපක් දකිනකොටම සතුටක් හැම සරීරයක්ම දැක්ක හම් සතුටක් ඇතිවෙන හොඳ දෙයක් දැක්කාය කියලා හැඟීමක් ඇතිවෙන නැත්තං ිහිරි හැිීමක් ඇතිවන නවත හැරිලා බලන්ඩ හිතෙන පුද්ගලයෙක් දැක්කාහම කවරුහර කෙනෙක් නැවත හැරිලා බලන්ඩ හිතෙන ස්වභාවයක් හැම සරීරයකටම නැහ. හරිද ඒඇන්නේ සහර අයට සමහර අයව දැකීමෙන් ලොකු ප්‍රීතියක් උපදින අතර සහරයට හෙම නෑ. සහරයට සහරය දක ප්‍රීතියක් උපදින කොට මොකද වෙන්න කියලා බලන්ඩ අන්න ඒ. පදින ප්‍රීතියට කියනවා තන්හාාව නිසා ඇතිවෙන ප්‍රීතිය කියලාකට කියෙන නන්දිය කියලා. හරිද නන්දිය කියලා කියනවා එකට ඔන්න ඔය ප්‍රීතිය ඇතිවෙන අරමුණට කියනවා සුබ අරමුණ කියලා. අපි සුබයි කියලා කියැනැ එක සුබභ කියේ දෙර්තමා අප සලකන්න යම් දෙයක් දැක්ක හම සුභ දෙයක් එකස්වයි සුන්දරයි මිහිරී වගේ දැනනවා. හරිද. අන්න එහෙම දැනෙන හින්ද තමයි, නැවත හැරි හැරි නැවත හැරි හැරි බලන්නේ. එතකොට උන්න ඔය තත්ත්වය තමයි මේ රාගයට හේතුවෙන ප්‍රධානම කාරණාව පලවෙනි කාරණාව. එතකොට දෙවනියකත් අපි කියලම මේ වනනාතගන්න හැරිි බලමු දෙවනියක තමයි මේ විදිහට මෙහෙම රූපයක් දැක්කාට පස්සේ. ඒ නවත හරිරි හරි හරි නවත හැරි හරි හැරි හරි බලමින් ඒ ගැන මෙහහි කිරීම් බහුල කරගන්න ඒ කියන්නේ ඉන් ලැබෙන ලාභයන් ගැන ඒ ශරිරයේ නැවත දැකීමෙන් සතුට විය හැකි බව ඟට මගේ වගේ බව ඉළඟට හිනහව හොඳයි කතාව හොඳයි ඉළඟට ඇවිදිනාකාරය හොඳයි ක්‍රියාකාරකං හොඳයි මේ විදිහට මේ ගැන මෙනෙ කිරීම් සිද්ධ කරන රි ඒ මෙිනිහි කිරීම් සමඟ කතන්දර හදනවා. හරිද ඒකට කියනවා අයෝනිසූ මනසිකාරය කියලා කතන්දර හැදීම් කැනීමමට මේ තැනැත්වාව හෝ ැත්තිව ග්‍රහණයට ලක්රගන්න තිබුණොත් මං මෙන්න මේ විරටතමයි කටයුතු කරන්නේ විදර්තම ම තැත්තාව වාහ කරගන්නවා නැත්තම්ම තැත්තිව යවාහ කරගන්නවා ඊට පස්සේ ජීවිතේගෙවන්නන්නේ විහම ය විදිරනුවයෙකුත් ආකාරය ආකාරයේ මිනිහිකිරීම් බහුල කරගන්න පටන්ගන්නවා විදිහ කණබොන විදිහ ද සියල්ල ගැන කතන්දර හදාගෙන ඒ කතන්දර තුළ වාසය කරනවා මනසිං. හරි අන්න ඒකට කියනවා අයෝනිසූ මනසිකාරය කියලා. මේ දෙ හරි වැඩක් තමා මේ දෙකහිද වෙන්නේ. මේ දෙකහින්ද වෙන්නේ ටිටි ටි ටිටි අර පලවෙනි දවසේ දැක්ක රූපය කෙරෙහි සතුටක් ඉපදුනා අනං දෙවෙනි දවසේ මේ මෙහි කිරීම් හින්දා හොයන්ඩම පටන්ගන්න. ඒ රූපය හයන දවස්ගානක් යනකොට කොහේ ගියත් මේ රූපය හොයෙන ගතතියක් තිෙනවා. දහ කම්බුුණ වැඩක් නෑ මේ රූපයම හම්බෙන තත් එකට හොයනෝ ඒ මෙහි කිරම් හිද. ඊළඟට මේ රූපය කෙරෙහි තමන්ගේ වගේ කියලා සටහම් පිරිික්ෂණ ගතියයක් ෙනවා. මගේ වගේඇ අපේ වගේ අපි පරම්පරාාව වගේ ගලපන හැම වෙලේම ඔය කියන සතුට ඇතිවෙච්ච රූපය ඒකන්නේ සුබ හැඟීම් ඇතිවෙච්ච රූප තමන්ගේ පරම්පරාව සමග තමන් සමඟ තමන්ගේ ක්‍රියාකාරකන් සමඟ තමන්ගේ පියාගේ මවගේ සහෝදරයාගේ ක්‍රියාකාරකන් සමග මොනහනි හැම දෙයක් එක්කම ගලපන්ට පටන් ගන්න. මේ ඇයට තේරි ඇති තින් හෙම වෙනවා කියලා කොච්චර නොගැලපීම් තිබුනත් ඒ නොගැලපීමම් ඔක්ම වහෙනවා ඒ කාල වෙන කොට ඇහික් ගැලපෙන විදිහටමයි හැමදේයෝ පේට පටන්ගන්නේ. ඊට පස්සේ මතක්කරත් කතාකරත් කාත් එෙක්ක හරි මේ මාතෘකාවම කතා කරන්න ස්වරූපයකට පත් වෙනවා ඒක කියන්න මෙයාට මේ අරමුණ ඇහැ කණනාසය දිවසරීරය මනස කිය ඉන්දියන් වලින් ගත හැකි මොනවාහරි ක්‍රමවේදයකිින් මේ අරමුණම ගන්නස්වරූපයත් තියෙන ඇහැට ඒ රූපය කණට මේ සබ්දය අස්වා ගන්ඩේ ඒත් ඒ ැනැත්තා හෝතැතිය ගැෙන එතකොට ඉස්පර්ශය ලබන්නට වගේම මනසින් මිනිහි කරන්නට ඉතින් කොයි ආකාරයගෙන් හරි ඒ අරමුණ ගැනීමෙන් හිත සතුටින් ඉපිල යන ගතියක් තියෙනවා අන්න ඒක තමයි නන්දී රාගය කියලා කියන්නේ ඇලීම් සහගත සතුටක් ඇතිවෙනවා. ඉතින් තවත් මේ ගැන මිනිහිරනකොට වැදදිමිනිහිරම් රදි මිනිහිකිරීම් කරනකොට පින්නවත්න්නේ මොකද වෙන්නේ. තමන්ගේ කිය හිතෙම්ම මගේ මයි කියලා අල්ලා ගන්න සුරූපයකට එනවා. මගේ මයි කියලා අල්ලා ගන්න සුරූපිට එනවා. ඒ අපහමති මිනිහිකිරින් තව බහුලුව වනවා. මෙිනිහිකිරීමම් බහලුව වෙනකොට මේ පැත්තෙන් ඔය කියන දැන් සුබ හැඟීම එන් එන්ඩ වැඩිවෙනවා. හරි ඔය ගානටාවට පසෙ කිසිීම නරක දෙයක් පේනෙ නෑ. මගේයි ඒ අල්ලා ගන්න සුරූපයටට පසේ කිසිීමම කිසිවිදකින් නරක දෙයක්. පෙනෙන්නේෙම නැතිත්වර පත්වෙනවා. හරි ඉතින් මේවා ගැන අපි ඉතාම හොඳින් ඉතාම හොඳින් තේරුම් ගඩ ඕන ඒ තේරුම් ගන්න ස්වභාවය මේ තමයි හේතු ඒ තේරුම් ගන්න ස්වභාවය අනුව අපිට තමන්ට අවශ්‍ය විදිහට පිනත්න පාලනයකර ගණ්ඩුනු මේ හේතු. අයෝනිසුව මනසිකාරයයි සුබහැඟීමයි පාලනය කරලා ඒක අඩුකරේ නැත්තං ඒවා අඩුවෙන විදිහේ මිනිහි කිරීම් කරේ නැත්තං පුළුවන්කමක් නෑ රාගගේ කියනෙක අඩුරට එන්ඩෙන්ඩ වැඩියුනොදැන්වේ මගේ කියලා තදින් ග්‍රහණය කරගන්න මට්ටමට ආවට පස්සේ කෙනෙක් මගේ කියලා ග්‍රහණය කරගන්න මට්ටමට වට පසෙ තවත් දැන් වෙලා තියෙන්නේ අයෝනිසූ මනසිකාරය තව වැඩි වෙනවා ඒත් එක්කම සුබැහැගීම තව වැඩියෙන ඒ ගානට ආපුහාම වැහෙනවා ඇත්ත සම්පූර්ණය වැහෙනවා. එක එයාගේ කෙනෙක්ග තිය නුගුණ තියෙනවනවා. හල් කෙනෙගෙ තියන අවලස්සනකමක් තියෙන ඕන කුම ොහෝ අසුභ ගතියක් තියෙන ඕන. එ ඔක්කොම සුබ විදිහට වේෙන්ට පටන් ගන්නවා ඔක්කො හැන එතකර තමයි යර ඒ එව්නාට ඒක ඒතරන් ගණන් ගණඩ දේවලෙවෙේ ඒ ගතිය තින් ප්‍රශ්නය නෑ මොන වැරද කරත් මටකමක් නෑැ කිය හැමලීම. විවාද කරන්නේ වාද විවා කරන නනිතතා ඇතේ කවල කුණු කාරණ කියලාදටඩ ගිය තරයන හරියට කවවල කරුණු රණ කියලාදට ගියත් හරීර තරයනවා. ඉතිං ඒ වගේ අපි හැම වෙලාවකම බලඩ ඕනෑ හැම වෙලාවකම මේ කතාව ඇත්තද කියම මේ කියන කතාාව මේ වෙනදේ. ඉස්සෙල්ලාම සුබ නිමිත්තක්කා ඉටපසයක ගැන මෙහිකර. ඒ මෙනිකරේ හිදදා සුබ නිිත්තේ තියන සුභගතය ත වැඩිය දැන්ට පටන් ගත ඒක ක්‍රමේ දැටන්ගත් ග හොනගතියකට හැම්බලියම් හොන ගතියකටාව ඒක ඒ කැන ආයර මෙිෙහි කිරින් වැඩිවුනා. ඉට පසේ ඔන්න හිනහාවුනා කතා කර ඊට පස්සේ යම් යම් තෑගි හමාරකරත් එන්න්්ෙන්ඩෙන්ඩ මෙනහි කිරමුත් වරීම සු බැහහිමත් වනවා අපි දන්නම නැතුව අපි වැටෙන තැන. අන්තිමට මොකද වෙන්නේ ඒකෙන් සතුට නිබන්ධව නිබන්ධව වෙන්න ලෝකෙ කිසිම දේකින් සතුටක් ලබට බැරි වගේ තත්වකට පත්වන. ඒ කාලෙට කියනවා ? මේ මේ තැනැත්තා හෝ තැනැත්වය නැත්තම් මට මේ ලෝකේ ඉඳලා වැඩක් නෑ කියලා. ඒගාන්ඩ මේ ලෝක වෙන කිසිම සතුටක් නෑ කියලා කෙලිමකි නොව ලෝකයේ කිසිීම සතුටක් මට නැත. හ මේ සතුට ඇරෙන්ට ඒ බලන්ඩ කොටුවෙන හැටි. මේ කොටුවන්නේ අප ස්සිත පිවත්න්නේ. එක්තරා සරීරයකට මේ හිත කොටුවෙන හැටි බලන්ඩ ඉතින් ඊට පස්සේ දැම් මේ මගේ කියන හැඟීම මගේ කියලා අල්ලා ගැනීමක් ඇතිවුණ ඉතා තද බල අල්ලා ගැනීමක් මගේ කියලා ඉට පස්සේ තවදු තවදුරටත් මේ විදිහට තවත් මෙනහි කිරීම් කරනකොට ඊටත් එහාගිය චිකක් දරාගණ්ඩ අමාරු තත් එක හැඟීමකුත් පහල වෙනවා ඒකට කියනවා ඒකට කියනවා මසුරුකම කියලා දැන්මකක්ත වෙන්නේ මට විතරයි. හ ඒ කාල වෙනකොට සාමාන්‍යයෙන් ඔය උපාධානය වෙච්ච ස්තූන් තියෙනකොට ඒ වස්තූන් කිසීම විදිහකින් වටපිට බලඩවක්වත් දෙන්න නැති වෙනකාටවත් දකින්න මටවක්වත් කැමති නැති තත්වකට පත්වෙනවා හිතන් එම හරීයට සැක උපදිනවා සමාජය කෙරෙහි. ඒමකද ඒක තැනැත්යෙකුට ඒ ඒයාගේ මනසට එක ඉතාම ප්‍රබලව දැනි ලහින්දයි මේ ප්‍රශ්න තියෙන්නේ එයා න අනිත් තැරත්තේ වගේමයි කියලා. ඉතින් තමන්ට ලොකු සතුරක් විදිය දැුණට අනිත්තායට එහෙ දැරන්න ඒක අයට තේරෙන්නේ. එතකොට එයට දැනන්නේ හැමෝම හබාගෙන එන වස්තුක් තමයි මේ හරියට මේ එක ධර්මය උදාාරණයක් තියෙන පින්නන්නේ හරි අපූරු ඔය ගානට තමන්ගේ මානසිකත්වය පත්වනාට පස්සේ ධර්මය අපූර උදාහරණයක් තියෙන ඒ තමයි ඔය කපුට කීප දෙනෙක් න්න ැන් මස්කෑල්ලක් දැම්මොත් පපද වෙන්න කියලා. මේ මස්කෑල දැහැගත්ත කපුටා දුවනවා අනිත් අය පන්න හිද ගිහිල්ලා ඇක කන්නෙත් නැතුවඒ හංග ගණ්ඩෝ නෑ එක හංගපු තැන මතකතියා ගණ්ඩෝ නෑ ඉතින් අනිත් අයි දැහැගනී කියලා බයකින් පසුවෙනවා. අන්න ඒ වගේ තමයි. හරිද ඉති මසුරුකම කියනෙක පදිනවා. තවදුරටත් දැන් යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරයෙන් සුබැහැගීමෙන් කටයුතු කරනවා හැගීමමතවර්ධනය වෙනවාඒ සුබ හැගීමම වර්ධනය වට වර්ධනයට වර්ධනයෙන්ට මොකද වෙන්නේ ඒකෙනට මේ මසුරුකමත් එක්ක රැක ගණ්ඩුවන කියලා ප්‍රබල හැඟීමක් උපදිනවා එකටගෙන රැක්ම කියලා අන්න ඒ රැක ගැනීම පිළිබඳව ප්‍රබල හැගීම් ඇති වුණට පස්සේ තමයි පින්නත්න්නේ මොකද වෙන්නේ මේ ප්‍රාණගාත අදත්තාදාන කාමයවර්ධව හැසිරීම් බොරුකීම් ලංකීම් පර්සු වචනකීම් ආද ඕ නෑම දෙයක් ඒ වගේ ඕනම දෙයක් කරන්ඩ පුළුවන් තත්වයකට පත්වෙනවා හරිද ඕනම දෙයක් කරඩ පුුවන් තත්වයකට පත්වෙනවා ඉතින් ඒක තමයි තියන අමාරුම අපහසුම තත්ත්වය හරිද ඕනම වැරැද්දක් කරඩ ලැස්ති එවැනි කාලෙකද තමයි ඔය කියන්නේ උොදද වැදක්කවම පිතුම දෙමවපියන්ට දෙමවපියන්ගේ මුදල් හොරකංකරගෙන ති මේයට සලකන්්යනවා නතන් හම්බෙන්දඩයන ඇකට න්න හොඳද කල්්‍යයාන මිත්‍රි කම්ලාගන ඔයනං කරන්නේ මහා නරක වැඩක් ඔය වගේ හෝරකංකරලා ඒ වගේ කටයුතු කරලා මේ විදියට කටයුතු කරොත් එහෙම අනිවාරයම සිද්ධ වෙනවා අපාගාමි වෙන්ඩ කියලා. එතකට තමයි අර කියන්නේ ජන අපායක ගිය දෙෙන් ඒ වෙලාවට බලාගන්නම් මේ වෙලාවේ මට කරන්න දෙන්න මට මේේදේ කරන්න සිද්ධ වෙලා තිෙනවා කියලා. ඒ ගැනි උපරිම උපාදාන තත්වයට පත්වෙනවා. ඉතින් එහෙම වනාට පසේ වැරදි කරනවා. ඒ වැරදිවලට විපාක ලැබෙනවා. හරිද ඉතිං ඒ විපාක හින්දා අපාගාමී වෙනවා. ඉතින් මේ වගේ ජීවිතයේ අනිත්ත එක ඇත කෙනෙක්කු මරලාදාන්නට පවාල් ඇස්ති. එතකොට ජීවිතේ යා යුතුව තිබ්බ මග එක්තරා දරුව ෙටියා මේ දරුවා පොඩිකාලෙ ද මහාචාර්වරයක් කෙන්ඩෝ නෑය කියලා කියන්නේ හල් බලන්න මානසික තත්ය මේ සැබෑවට වෙච්ච දෙයක් ඉතින් මේ ළමයා හොඳින් පාඩන් කරලා හොඳින් ඉගෙනගෙන එක්තරා කඩයිමකට ඇවිල්ලා දැ මහාචාර්වරයක් වීමේ අදහසින් ඉන්නකොට මෙයාට මේ වගේ යම් චරීරයක් උපාදානය වුණා ඉරිපස එයා කියන මේ කතාව මට මහාචාරය ක ෙන්ඩෝනු තමයි හැබයිීමට මාචාර්වරයකුුණත් වැඩක් නෑ මේ තැනැත්වයවමට ලැබු නැත්තන් කියලා. දැන් ප්‍රධාන අරමුණ වෙලාතියෙන කලින් තිබුණ මාචාර්යරයකීම නෙවෙයි ඊට වැඩිය ප්‍රධාන වෙලාතියන්න වෙන පැත්තක තිබ දෙයක්. එන ජීවිතයේ ජයග්‍රාහි අරමුණු සමහර අය පටුදවල් වලට හිලාව තියෙනවා. ඒම තියන්ට වෙන්නේ ඔන්න ඔය කියන අයෝනිසෝ මනසිකාරයත් සුබ හැඟීමත් නිසාවෙෙන්. කියන අයෝනිසෝ මනසිකාරයත්න් සුබැහැගීමත් හින්ද තමයි ඔය කියන මානසික තත්වය උපදින්න පින්නත්න්නේ ඉතින් මේ ගැන නැවතවාරයක් අපි හිතන්ඩ බොහෝවාරයක් හිතන්ඩ අපේ ජීවිතය වරද්ධ ගන්නේ නැතුව කටයුතු කරඩ අප ජීවිතය වරද්ද ගන්නේ නැතුව කටයුතු කරන්ඩ අපි කොයි විදිහකින් හරි උත්සහ කරන්නට ඕන වරදගන්නතු කටයුතු කරන්න මෙන්න මේ තැන නිවැදි කරගන්න ඔනති අපි බලමු කොහොමද මේ මනසිකාරය සහ සුබ හැඟීම නැතිකරගන්නේ කියලා. රි. ඒකට තමයි තියෙන්නේ අසුභවසයෙන් මෙනෙහි කිරීම. අසුභවසේ මෙිනිෙහි කරනො ැනීමේ මේ අපි කතා කරපු දේ ඒ මේ රාගයට විතරක්මත් නෙවෙයි, අනිත් ශරීර පිළිබඳ දැ කෙනකුට මව් කෙනෙකුට දරුවගේ ශරීරයේ ගැන සුබ හැගීමෙන් හිතලා ඒ ඒ ශරීරයේ නැතුව බෑ කියන තත්ත්ට පත්වීම මුුණු පුරද්්‍ය ශරීරයක් දකි නැතුව ඉන්ඩ බෑක කියෙන් තත්ට පත්වීම මේ වගේ බොහෝ දේවල් තියෙනවා නමුත් අපි මෙතනදී රජුවම අරමුණු කරන්නේ රාගය කියන කාරණාව පිළිබඳවයි. ඉතින් ඒක හින්දා දැන් බලු මේක නවත් ග්ඩ මංම කද කරන්නඩ ඕනෑ කියලා. මේක නවත්වා ගන්නට මං. මොකක්ද කරණ්ඩෝඕනෑ කියලා දැන් අපි පොඩ්ඩක් කල්පනා කළ බලමු. රි මං පලවෙෙනියෙන් මතක් කරන්නන් කළ යුතු දේවල් පිළිබඳව සාකච්ඡා කරද්දී මේ සුබ හැඟීම නැති කරගණ්ඩ අසුභ හැඟීම උපද්දවන්ඩ ඕනෑ සුබැහැගීම නැතිවඩ අසුබැගීම උදවන්ඩ ගහාම් බදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ ශරීරය වසයෙන් වංකර වංකරකර වංකරකට බලන්ඩ ෙති එක පාටම බොහොම අමාරුවුයි නීරසයි අපහසුයි මේ කරන්න. හරිද. ඉතින් බලන්ඩ සාමාන්‍යයෙන් පුදවසයෙන් ගත්ත හම කෙස් කියලගත්ත හම, ලොම් කියලගත්තහම සරීරවලු තියන නිය කියලා ගත්ත හම දත් කියලා ගත්ත හම මේවා හම කියලාගත්ත හම වං වසයෙන් වෙන් වසයෙන්. ැ හමක් කියලා ගත මනුස්ස හමක් කියලා ගත්ත හම එක ප්‍රසන්නද අප්‍රසන්නද කියලා බලන්ඩ, හන්කෑල්ලක් ගත් හම කොතනින් මේ සරීරයාවත් එක අප්‍රසන්න දෙයක් කෙස් ගහක් ගත් හම එක අප්‍රසන්න දෙයක් ලොම් ගහක් ගත් හම එක ප්‍රසන්න දෙයක් දතක් කියයන්න ඉතා අප්‍රසන්න දෙයක් එතකොට හමඉළඟට නහාර මස්ලේ මේ ශරීරය තියෙන් හැම දෙයක්ම ක ලොම් නියදත් සම් මස් නහාර ඇට ඒවගේ හැම දෙයක් ම ගත් හම ඇ ඇට මිදුුවා දිය කේසාලෝමා නකාදන්තා තචෝ මන්සං නහාරු අට්ටි අට්ටිමිද්ජම් වක්කං යකනං පිහකං කිලෝමකං මේ විදිහට ගත්තහම පින්නත්න්නේ ඒ හැම එකක්ම ගත්තම මේශරිරය අභ්‍යන්තරගතව සහ බාහිරෝ පේට තියෙන සියලූ දේවල් ගත්ත හම ඒවා සුවයි සුන්දරයි සුබයි මදුරයි ප්‍රියයි කියල ග්ඩ බැරි දේවල්. ඔන්න අපිට පුදුමයක් උපදින්නට ඕනේ . ට එකතැන් කර තිය යම්යම් වස්තු තිෙනවා ඒ එකතැන් කරලා තියෙන කොටක් එක එකට එකතු කරලා තියෙන කොට අපිට එක සුභ වසයෙන් දැල්ලා තියෙනවා ඉතින් මේ සුබ හැඟීම ප්‍රබලයි හරි හැබැයි මේ සුබ හැගීම ප්‍රබලව තියෙන අතරවාරයේ දී හරි ඔය වගේ කෙස් ගැන ලොම් ගැන නිය ගැන සම් ගන මස් ගැන නහර ගැන ඇට ගැන ඇටමිදුළු ගැන හරි වකු ගඩු ගැන මේ වගේ මේ ශරීරය තුළ තියෙන සියලු අවයාවන් ගැන අපඒ පිළිකුල් විදිහට දැන්න සුරුපයක් තියෙනවා ඒකේ පාට ගත්තුතු ඉළඟට එක ගන්ධ ගත්තුතුන් සටහන් කෙනකෙන හැඩේ ගත්තුතුන් කුමන හෝදේක ඒ ඇයි තියෙනවා අප්‍රසන්න ගතය හමක් ත්තුොත් උඩේ දං හිස්මුදුනේ දම් පාදාන්තය දක්වාම හම කියලාගත්ත හම ඒ බොහෝ තැන්තැන් හැම සරීරයේ හැම තැනක්මවාගේම හරියට අප්‍රසන්න ස්වභාවය තින පාටිින් යුත්තයි ඒවිතරක් නෙවෙයි හම ගත්තොත් එහෙම ඒ හම පැහැදිලිවම එහි සටහන් ඒ හැඩ තල පාටත් අපසන්න හැඩතලුත්ේ තියෙන අප්‍රසන්න ඒක අප ඇඳුන්ගලින් හම සම්පූර්ණ සරීරයආවරණය කරගන්නේ ඒවා මිනිස්සුන්ට දැක්කත් ලැජ්ජාවවපදිින් තරමටම අපිට ලැජ්ජාවපදින තරමට මේ සම නිරාවරණය කරගෙන පාරයන්ට බෑ හරිද. ඇඳුමක් ඇැඳීමේ එක තේරුමක් තමයි ශරිරය වසා ගැනීම සීතයෙන් උස්නයෙන් බේරෙන්ඩ මෙැසි මදරුවන්ගේ බේරෙන්ට හෙනති සීත ස්න ැ ැසිමතුරු ැති තැවල මිනිස්සු ඇඳුම් අඳන්නේ නැතුව ඉන්නවද. ඉති ඒ මොකද මේ ශරරය වසා ගැනීමට මේ සරිරයේ ලැජ්ජාවවපදින හමේ හැඩය ලැජ්ජාාවපදින දුගඳ හමන දෙයක් තාම දුර්ගන්ධය හමනවාහශරීරයේ ඇතුළේ තියන ලේ සහතේල් ගතිය ලඒවෙල තියන තෙල්ගතිය සහ වතුරගතිය මේ හම එලියට නවා දහඩිය විදිහ ටෙලියට නවා සහත් තෙලක් වගේ එලියට නවා. ඊට අමතරව මේ හම මැරෙනවා. ඒකත් එක හැම්බෙලේෝ පාපයක් වගේ මේ තුුණ එකතු වෙලා දහඩියගතිය තියන ූරණ තෙල් ගතිය සහ මැරෙන හම එක් එකතු වෙලා පිටි වගේ ඒවා එකතු වෙලා අර කුණු ඇම්බරෙනවා කියලාපි කියන් අනෙම ඇම්බරෙන ගතියටටනවා පො ්ැත්තන් ඉතින්ඒ හූරදා න්ඩෝන ඒවා සහර අය. ලනු දාලා ඒ සුද්ධ කරනවා ලනුවලින් අතුල්ලල සමහරයි ගල්වලින් ඒවා තුලනවා ඉතින් ඒවා තුල්ලල අයින් කරන්න ඕන සැරන්සැර එකක සංයෝගවලින් එක කේකවයොදලා සබං ජාතිය කේකවයොදලා මේ අයි කරන ඉති කොච්චර අයින් කරත් දැන් සංගාල නාලායවර වෙනකොට හරි ඒ සබං සුවන්ද බොහොම පුඩිවෙලාවක් තිෙනවා. ඉඩට වෙන සුවද විලූන් ගල්ලන්ඩ වෙලා තියෙනවාකට ගල්ලපු හම ටික වෙලාවක් යනකොට ඇඟෙන් එන්න සැරයි. අ සුුවඳවිවල සර එකතු වෙලා ඉන්ඩම බැරි එකක් හැදෙනෝ. යිති මේ වගේ අප සන්න දත්ත්ක තියෙන සරීරයක් මේක අන්න ඒක ඉස්මතු කර ගැනීම තමයි මෙතරදි කර්ඩ ඕනේ. සුබ හැඟීම වෙනුවට අසුභ හැඟීම ප්‍රබල කර් ඕනේ. ඒකට තමයි අසුභය මිනිහි කරනවා කියන්න පින්වත්න්නේේ හැඟීම ප්‍රබල කරනවා කියෙනෙක ගැන්න මේ හනියට දන්නවා. එතු මේ අසුභ භාව සම්පූර්ණය ක කියලා දට හදනවන මේ එක හොයාගන්ඩ ඕන එතකොට ඉක්මනින් යම් කිසි කෙනෙකුට අවශ්‍යනං අසුබභ හැඟීමක් ඇති කරගන්නට දන්ඒ හැගීම ගැනව ආය මතක් කරන්ඩ යන්නේ. හැඟීම ප්‍රබල වෙන්නේ මොනවගේ මෙිහි කිරීමකින්දගෙන බලන්න. මෙනිෙහි කරන ආකාරය අනුව තමයි හැඟීමක් ප්‍රබල වෙන්නේ. මේක ඉතාම ප්‍රකට කාරණාවක්ඒ අපි දන්න අපි අප ගැ තරුම් අරගෙන කටයුතු කරන්න දෝන. මෙනිෙහි කරන ආකාරය අනුව තමයි හැඟීම ප්‍රබල වෙන්නේ පින්නත්න දැම් බලන්ඩ. ම එහෙම කියන්නම් තරහා ගියා මට කාත් එක හරි එක පාටම තරහක්කාවා මං මොකද කරන්නේ මගේ අනිත් වැඩ කරන ගමන් තර හැන් මෙිෙහි කරන්න පටන්ගත් අරය ගැන තර හැ මෙිහි කරන වාර්යයක් වාරයක් වාරයක් ගානේ තරහා හැඟී මොකද වෙන්නේ එෙන්ෙන්ඩ වැඩියෙන. හරි මංමොක තරනු ඒක වැඩ කරන ගම තරහැක් මෙහිරන එක පැත්තකින් තියලා මේ වගේ පුටුවක් කකුඩින් ඉඳගැෙන එක දිකට හොන්ඳට කොන්ද කෙලින් තියාගෙන හරි ධත්මිටි කාගෙන අය ගැෙන තරහම් මෙිහි කරන්නට පටන් ගත්තා අනිත් වැඩ කරන ගමන් කරන්නේ නැතුව වැඩරන ගම උත්මිහිකරලා එක තැනට වෙලා ඉඳගෙන දත්මටි කාග මිහිකර ඔය ආකාර දෙකෙන් කොයි එකේදද ඉක්මනට හැඟිමක් වර්ධනය වෙන්නේ එක තැනකට වෙලා ගඳගෙන වේගෙන් එක මිහිකරොත් ඒ හැඟිම වර්ධනයනවා මොකක්හරි දෙයක් ගැන මට ේලාතියන ට ස හැගේීම ඇවිල තිය නුසර ැනකීමට පි ඩාවන්තතියවා මගේ ගමට බාධාවෙන් යන්න ක කියලා තමට තේරෙන කොට හෙනන්දැ මොද ර ෝන සුබ හැගීම වර්ධනය කරණ්ඩෝනි. ඉතින් මොකද කරන්නේ වෙන අනි ලෝකේ තිය නනිත් වැඩර ගම ඕක ගැන මෙනහි කර මෙ හි කරන්න. එහෙම මෙිහි කරනකොටත් අසුබ හැඟීම අරශරගැ අසුබ ැගීම යන්තමින් හෝ ඇතිවෙනට පුළුවන් මේක ඉක්මනින් ගොඩක් කරගන්නට නං මොකද කරන්න එක තැනකටලා ඉඳ ග්ඩෝනේ. එක තැනකටලා ඉඳගෙන ගොද කරන්නේ. කෙස්ලෝම් නියද සම්මස් නහර ඇට ඇට මිදුරවා දීවසෙන් මේවා මෙිනිහි කරන්න පටන්ගන්නවා. හරිද. මේවා මෙනිහි කරන්ඩ පටන් ගන්නවා එතකොට මේමිනිහි කිරීම් නිසාවෙෙන්, තැනකට වෙලා මේ මෙිෙහි කිරීම හින්දා වේගෙන් අසුබ හැඟීම වර්ධනය වෙනවා. අන්න ඒ මෙිහි කිරීමට කියනවා. අසුභ භාවනාව කියැැෙන මොක්වත් නේ ය භාවනාවක යන මහාම මහා භයානක තමාන් ප්‍රතිඵල නොදන්න දෙයක් නෙවෙේ. හරිද ඉති මෙනෙහිකරන අන්න්‍ය එතකොට අසුභ හැඟීම වර්ධනය වෙනවා. මේකද මෙිනිහිරන තවාකාරයත්තම මෙිෙහිකිීම දී සටහන පිරික්ෂීම කියන එක ඒ මෙිනිහි කරනකොට. වර්ණ වසයෙන් එතන ඒ කොටස් සරන් පාට විදිරමිෙනහි කරනවා. ඒ පාට හැම එක මේ ශරීරයේ යන මේ ශරිර අභ්‍යන්තරය ගත්තොත් හම හැම තැනකම තියන පිළිකුල් පාට හරි පිලිකුල් ස්වභාවය එතකොට ගන්ධ වසයෙන් ආය මං කියන්න දෙයක් නැ හරි එතකොට සටහන කියන එකයි අපි දන් අවධාන යොමු කරට හදන්නේ. ගන්ධ වසයෙන් ආය අමුතුුවෙන් කියන්න දෙයක් නෑ කොට සටහන පිළිබඳ වයි අපි දැ මේ අවධානයම් කරඩ සූදානම් වෙන්නේ සටහන කියලා කියන්නේ ඒ ඒ තැන්වල පිහිටි හැඩය හද අපි ටිකං උදාහරණයක් ගම් වෙන මෙහෙම අපේ සරිරේ පැහැදිලිව මස් තියනවා ඕන කෙනෙක් දන්නවා දැන් මගේ දිහා බැලුවොත් මගේ මේ මූුණේ තියෙන හමටයට මස් තියෙනවා ඒ ඇත්තටම තියන්නේ මස්ද නැද්ද ඇත්තටම තියන්නේ අමම අමු මස් රි අපේ පිටක් ගත්තුොත් මේ පිට පුරාවට මස්තියනවා පපුුවක් ගත්තුත් පප්පේ මස්තියෙනවා බඩක් ගත්තුොත් බඩේ ඔය කහ පාට තෙල් තට්ටුව වගත් තියෙනවා ඇතින් ඔය වගේ මේ සරීරයේ හැම තැන දනිය ගත්තුත් අත්ගත්තුොත් ඇතකොට කලවගත්තුොත් කෙන්්ඩගත්තුත් මේ හැම ඇගිලි ගත්තුොත් මේ හැම තැනකව මස්තියනවා හැබැයි අපේ ජීවිතය කොච්චර අඩුවෙන්ද මේ ශරීරය තුළ මස්තියනව කියලා මතක් වෙලා තියෙන්නේ කොච්චර අඩුවෙන්ද ක කිය බල රි එතකොට මේ සරීරය තුළ මස්තියන බව ඇත්තට ම අරමුණු වෙන්නෙ නැත්තේ ඇයි අපේ කකුලක මාපට ගිල්ලම් මතක් කරන්න කිව් හම ඔන්න එක පාරටම කෙනෙකුට මතක් වෙනවා මේ හමයි නිය පොත්තයි ඇයි ෝකේ මස් නැද්ද එතකොට මංහවොත් ඇයි මේක මතක්වන්න නැත්ත කියලා කෙනෙක්කයි එක වැහිලනි තියන්නේ කියලා හැබැයි ආවරණය කරලා තියෙන පෙට්ටිය කාවරණය කරලා තියෙන බත් කිෙඩයක්ක් තියන පති රිජපෝන් පට්ිිය දා යෙන බත් ගෙිය අපිාරයනොට රිිපෝම් පෙටිය කිනවා හරිද හිජපෝම් පෙට්ටි හෙම මේ සයක්කුඩ ගොඩ ගහලා තියෙනවා මේක දකිනකොට මේක ඇතුළේ ඇත්තටම අපිට ඇතුළේ තියෙන බත් අරමුණවෙෙන් නැද්ද හරිද අන බලන්න ඇතුළ තිෙන බත් අරමුණ වෙනවා හරිද මෙම කියකොටත් රිජිපෝම් පෙට්ික ද දගඩියක් කියල බත් අරුණු වෙන්නේ. මාපටිගිල කිව් හම ආරමුණ වෙන්නේ පිටිං තියෙන පේන්්ඩ තියෙන හමයි නිය පොත්තයි. රිජිපෝම් පෙට්ටියක්ක තියෙන බද්ගෙඩියක් කියල ව හම අරමුණු වෙන්නේ ඇතුළ පිටනව අපිට එම මතක් කරට මදක නැතුළ ඒ ෙනස මොකක්ද. ඇයි එහෙම වෙන්නේ. පින්නත් ඕනම තැනක් ගැන අපි කතාකරොත් එහෙම. ඒ අදාළ තැන අපි ගෙදරක් ගැන කතා කරනවා. ගමේ තියෙන ගෙදරක් ගැන කතා කරනවා. ඒ ගෙදර ඉන්න මගේ ප්‍රියම කෙනාව මට එක පාට මතක් වෙන්නේ. පාසැල් යන කාලේ අපි පාසැල්ගිය පන්තිය මතක් කරන පසල් ගිය කාලේ අප පන්තිය මතක් කරන. මතක් කරන ඔකට මතක් වෙන්නේ එතන හිටිය ප්‍රියම යාලුවම නැත්තම වැඩියීම ආශත්‍රය කරපු කෙනාව. අනුරාධපුරය කිව්ව ගමන් මතක් වෙන්නේ. ුවන් ලි සෑනැත්තන් ජයසිමා බෝධය. ඒකට ඒ අපිට මතක්වෙන් අපි වැඩියෙන් ආශ්‍රය කරලා තියන දේ ඒ ආසන්න තියන ආශ්‍රය කලා තියන දේ තමයි අපිට වැඩිපුර මතක්වෙන්නේ. හරිද ඒක තමයි සැබෑම ඇත්ත ඒක තමයි සම්පූර් නැත්ත අපිට වැඩියෙන් මතක්වෙන්නේ වැඩියෙන් 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 ආශ්‍රය කරලා තින දේ. හරිද ඉතින් තමයි අපි පැත්තිෙන් අපි තේරුම් ගත යුතුම කාරණාව අපි ඉතාමත්ම ප්‍රබල මෙිනිෙහිකිරීම් කරවවොත් යමක් කරෙහි ඒ අපිට හැම්බලේ මතක් වෙන පටන්ගන්න ඉති දැන් අපි කරන්ඩයන්නේ මොකක් ද අර අසුභ භාවනාව කර නැතන් අසුභ මෙෙහි කිරීම් කරන කෙනාට ශරරයේ දැන් අපි මෙම අතක් මක්ර කියඩුව කුලක් මතක් කර කිය අඩුව එ මතක් කරනකොට දැ ධනිය මතක්කරොත් එහම මතක්වවෙන්නේ වැහිච්ච පිටින්තියෙන හම මතක්වෙන ධනිහය නකට හමේ හැඩේ මතක්වෙන්නේ. එතකොට අපි කිවොත් එහෙම ඇගිලි කියලා කිවොත් එම ඒ හම තමයි මතක්වෙන්නේ. පපුුව කිවොත් හම මතක්වෙන්නේ. එහෙන දැම් එහෙ මතක්වන්නේ වැඩියෙන් ආශ්‍රය කරලා තියෙන්නේ අපි වැඩියෙන් දැකලා තියෙන්නේ මේ කියන හම. ඒහි අප මොද කරන්නේ මස්වල හැඩේ මෙිනිහි කරනවා පැත්තකලයිඳගැෙන තමන්ගේ සරීරයේ මෙත ස්තේන විදර මෙත මස්තින විදිර මෙතර මස්තයන දිර මේ අතර දැන් අවධනයකොත් මේ හරි මස්තින දි මිහිි කරනවා. ඒක හිතාගන්න පුළුවන්න්නේ හරි මූනටවධානයමකොරොත් මන තින ස්තින දිහ මෙිහි කරනවා. ම එකක් ගැැන්නේ ස්ගයන විතරක් මේ කියන්නේ. මුළු සරීරයම උඩේ ඉදම් පල්ලහා දක්වාම මස්තියන විදිහ මිනිහි කරනවා මේක ඉතාම තර්කාානකුල හිතන්ට පින් ද මේකින් ඇත්තට ම ඉද වෙනවාද කියලා හරිද මස්කෙරෙහි කවදාකත් අපිට සුබ හැඟීමක් ඇතිවෙනවාද මේ මිනිී මස් කරෙහි හරි එහෙනම් දැන් මට අ වැඩියෙන් 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 මිහිර මිහිකරෝත් යම් හයක මස්තියන ස්වභාවේ මෙමයි මෙමයි කියලා වැඩියෙන් 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 මෙෙනෙහිකරත් යම්මයකින්. දැන්මට කිව්ොත් මාපට ගිල්ල මතක් කරට කියලා. ඔන්න බලන්ඩ මාපොටගිල්ලේ කටු තියන බවත් මතක් වෙනවා. මස්තියන බවත් මතක් වෙනක්. මාපොට ගිල්ල කියනකට හමත් නියපොත්ත් මසුත් කියන තුළව මතක් වෙනවා. මේ හම විනිවිදධ ඒ හමට යටටින් මස්තියන හැටි අපේ මනසට අරමුණු වෙනවා. හරිදි. මේක හරියට කොයි වගේද කර ම කියන්න. යම් කිසි පුරුෂයක් අප හිතම යම් කිසි පුද්ගලයෙක් පැහැපත් මුහුණක් තියෙන කෙනෙක් මුණු සරීරයම ගන ඇඳුමකින් වහගෙන ඉන්න අපි දකි න මූුණ හිතරත් දකි නො පැහැපත්ත. එතකොට ඒ පුද්ගලයාගේ අත්පාවල හම පිළිබඳව අර ඇඳුම විනිවිධ අරමුණ වෙන ස්වභාවයක් සාමාන පදක් යන හිතර තිය. එතකොට අපිහිතමක මිලිමිට තුනක් ගණක ඇඳුමක් ඇදග හිටි කියන මිලිමිට තුන මේ මනස විදිනෝ. විදල හම පිරික්සනෝ. තව චුට්ටක් විදධනන් හමට ඇයටින් මස්තිනවා. ඒ විදෙන විදිහට හදන්ඩ ඕනේ. හරි විදෙන විදිහට හදනව කියලා කියන්නේ හම විනිවිදධ අරමුණ වෙන විදිට අපේ මනසිකාරය හැදුව. අන්න ඒක යෝනිසෝ මනසිකාරයක්. හරිද ඒ යෝනිසෝ මනසිකාරය නිසාවෙෙන් මොක දුණේ. සුභවසයෙන් දකින හැඟීම නිමිත් අසුභ නිමිත්තක් බවට පත් වෙනවා. දැම්මකද වෙන්නේ මනුස්ස සරීරය දැක්කාම මනුස්ස සරීරයක් අරමුණු වෙනකොට ඒ සරීරයේ තියෙන මස් මතක් වෙනවා වගේ ඒ ස පිළිබඳව අසුභ හැඟීම් මතු වෙනවා. මේක භයානක දෙයක් නෙවෙේ පින්නත්න මේක දරුවන්ට එහෙම කරන්ඩ අපේ සමහර වෙලාවට අපේ දෙමවපියන්ට එහෙම අදහස්තියන මේවා ළමයින්ට කරන්න දෙන්න හොඳ නෑ මේවාකරොත් එෙම එක කට්ටියට විවාහ ජීවිතයක්වත් ගත කරට බැරිවේ වී කියලා පලවෙෙනෙන් වෙන්නේ කාමේ වරදව හැසිරම් වැනි ඒ පාලනය කරගන්නඩ ලැබීම වන්නත්න්නේේ මීට වැඩියරු ගොඩාක් භයානක්කම තියෙන මේ ශරීරේ තියෙන මස් දකින මට්ටමට මනසිකාරයක් සකස් කිරීමෙන් එහෙම එහෙම අර ප්‍රබර්ල රාගයන් එක පාට මයින්වෙෙන් හැ වැරදිතර නිවැරදි ආකාරයට රාදී කෙස්ධර්මය උපදනවා කාම වරදවා හැරීමම් ආදියයි නතිවෙන්න. ඊට වැඩිය භානකයි දරුවන්ට ඔඒ සර්ගීර පිළිබඳ සුගහැගීම් ප්‍රබල වෙන ආකාරය රූපයන් මෙිනහි කරන්නට ඕන තරම් නැවත නැවත දකින් දවස්ථාව මේ කාලෙ තියෙනවා. ඉතිං දරුවන්ගේ මනස විකෘතිභාවයට පත්වවා ඒවා සොයංව පාලනයක් කරගන්නඩ මේක ඒවා පල්ලහට ඇදිර වා සැඩ පහරකට අහුවච්ච කෙන පල්ල හාට ගාගෙන යනකොට කකුලෙන් අධින වගේ තමයි අර වැරදි මෙෙනෙහි කිරම් කකුලෙන් පල්ලහට අදින වගේ ඒහින්ද සැඩ පහර උඩට අමුතුවෙන් පිහිණ අණ්ඩෝන කෙනෙක් මේක වර්ධනය කරගෙන 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 ගියාට යම් කඩයිීමකට යනතුරු පහසුවෙන් අර උත්සාහ අත ෑරිය ගම අර පල් පල්ල හාට යනවා ඒක ඉන්දා මේ විවාහ ජීවිත අසාර්ථක වෙන ඒවා ඒවාගේ දේවල් මේ මෙිහි කරපු පමණින් සිද්ධවේ නැනැ ෝවාන් පලස්ථ භාවට පත්වෙලත් කෙනෙකුට විවාජීවිතයක් ගත කළ දරුහදන්න පුුවන්කම තිනවා. ඉතින් එහෙනම් අපි අපේ දරුවන්ට මෙවැනි ක්‍රමවේද. මනුස්්‍ය සරීර පිළිබඳව අධිකතර ආසාවන් ඇතිවෙන විදිහට මනසිකාර සහ සුබනිමිති බහුලව තියෙන කාලෙක දරු හරීම අසර තත්වකට පත්වෙලා තියන්නේ. හරි දරුව ඉතාම අසරතත්වකට පත්වෙලා තියෙන්නේ ඇයි ඒ අයගේ ඒ පුංචි කාලය නොයකුත් ආකාරය අරමුණු ජීවිතය පලවෙනි වතාවට එක හැඟීම් ඇති වෙන කාලෙට යාල ඔළුව විකාර වෙන මට්ටමටම. එයාගේ මනස විකාර රූපී තත්ත්වයකට පත්වෙන මට්ටමකටම මේ කියන හැඟීම් ප්‍රබල වෙනකොට ඉතාමත්ම ගැටලු කාරි තත්ත්යක් තම යඋදා වෙන්නේ ජීවිතය වෙනත් ආකාරයක හැකි ඉලක්වලට යන්නට හැකියාවක් නැති තත්වකට පත්වෙනවා. හරි හැකියාවක් නැති තත්වකට පත්වෙනවා ඉතිං ඒක තමයි අපේ පැත්තෙන් අපි හරියටම තේරුම් ගණ්ඩඕනදේ. හරියටම තේරුම් ග්ඩඕනදේ ඒක එහෙම තේරුම් ගත්තොත් ඇත්තට අපිට මෙ පාලනි කරන් පුලංකරම වෙදති නැති තව හොයන්ඩ මේ තමයි මම කියපු දේ හිතන්ඩ මොහොතකට මෙම එකක් අවසාන වසෙන්ම හෙම කියන්නන් කිලෝ දාහයක පහොව විතර මස්කුට්ටියක් ගනවා මේ මස්කුට්ටිය අපිට පේන්්ඩ ගෙනල්ලා එක තැනකින් තියෙන එක ලස්සන හැඩේකට අපිතමො කේතුවක් වගේ හැඩකට නැත්තං පෙට්ටියක් වගේ හැඩකට මේක ොතනවා ඉටිකොලේකින් අර ලේ බහින් ඇැතිවඩ ඔතල මේ වහනවා ලස්සන රෙදිකෑල්ලකින් හරිද ලස්සන පහට තින රෙදිකෑල්ලකින් වහලා මේක වටට සුවද විලුන් ගල්ලන මෙතන්ට කවරුහරි එනවා බලාගෙන හිටපු කෙනෙක්. එයාට දැන් මෙතන අපි කොයි දිරමි හදල යන්නේ පාට බොහොම ලස්සනයි. එතකොට හැඩේ ලස්සනයි. සුවද හොඳයි මෙතන. එ සුවද හොඳයි පාට හොඳයි හැඩේ හොඳයි හැබැයි මේ බලාගෙන මේ වැඩි කන බලාග හිටක ෙන ඇවිල්ලක් න ක ු්ඩින් අතතියන්න්න කිය. ද අත න් ක් ද රදි කරල සෞම්මය කිය තන්ට හන සම්මයි එක සවම්ම ෙදිිකෑල්ලක් පට හොඳ රෙදිකෑල්ලක් සුවන්ඳ හොඳයි දැන් හෙඩේ හොදයි එහෙම ඔක්කොමටික හොඳ තත්යටට පත් කරලා අර මස් වතනවා බලාං හිටිය කෙනකුට ඔය පැත්තෙන් ඇවිල් කියල මේක ටුඩින් අත තියන්ට කියලා අතතියන්ඩි කියලා හනවා මොනවද දැනෙන්නේ කියලා දැ සෞමයයින සුවදත් හොඳයිනේ හැඩත් හොඳයි එයා කියයිද සුයි සුන්දරයි මදුරයි ප්‍රියයි කියලා කියායිද එයා කියන්නම ගත්ද අප්‍රසන්නයි ඇයි මේක අයට මස් ගොඩත් තියන්නේ. හරිද මස් අරමුණ වෙනවයාට මස් අරමුණු වෙනවා ඇයි ඒ ඒක දැක්ක හින්දා. හරි අන්න එහෙම අපි හොඳට ඔය සටහන් පිරික්ෂීමකරොත් යෝනිසෝ මනසිකාරයකින් යුක්තව ඒක දිගින්දි දිගිින්දිකට කරොත් මනුස ශරීරයකටබෙම අතක් තියෙනකොට ඇත්තම එතන යට තියෙනෙ මුණනාද. මස් මනුස සරිරේකට අතක් තියනකොට පාට හොඳයි වගේ දැනුත් හැඩේ හොඳයි වගේ දැනුනත් සුවදඳ හොදයි වගේ දැනුත් සෞම්යයි වගේ දැනුනත්ඒ හම මෙහෙම අත තියෙන කොටම එතන යටින් තියනෙ මස් කියලා අමුවට තියෙන මස පිළිබඳ අරමුණුවෙන මට්ටමට අපේ මනසිකාරය යෝනිසෝ මනසිකාරය බට පත් කරගත්තුත් පින්නත්න්නේී රාගාදී කෙස් ධර්මුවලට අයිබුවන් කැන්්පු ලක්ම තියෙන හරිද? තමන්ගේ අරමුණට යන්ඩ යනකොට අඩ්ඩුමතර්මි මේක ලෝකෝත්තර තත්වට හරවගන්න ආකාරය පිළිබඳව අපි දීර්ගවසයෙන් සාකච්ඡා කරල තියෙනවා. නමුත් අද අපි සාකච්ඡා කරයේ ජයමග වැඩසරහන තුළින් මේ පිස්සු හැදිල තියෙන මනසිකාරය. තමන්ගේ ජීවිතයේ යා යුතු මග නවතාදමා. තමන් යන්ඩ ඕන ජයග්‍රාහහි මාවත තිබියදී නින්දා අපහාස එතකොට අප කීර්ති, ලැජ්ජා නැතිකං මේ ඔක්කෝම උඩට ඇවිල්ලා මේ සුභ හැඟීම සහ අයොනිසෝ මනසිකාරය හිද පිස්සු හැදිල වගේ ඉන්න ස්වභාවයක් තමන්ගේ මතුවෙමින් තියෙනවා නං වහාම කල අනවිත්වෙන් හොයාගෙන ඔන්න වගේ මෙනිහි කිරීම් බහුල කරන්න් නේ. ඒක තමයි බෙහෙත වෙන නම් වෙන මොකුත්ම බෙහෙතක් නෑ. ඔයකින් අසුභභාවනාව හෝ කායානු පස්සනාව හෝ. උනෝ භාවනාවකින් මේ තියන කෙලෙස්තර්මයන් අයින් වෙන ආකාරය පැහැදිලි කරගෙන කරන්ඩ කලින් මේ දැන් අප කතා කරා වගේ මේ කෙටියෙන් කතා කරේ කතා කර වගේ පැහැදිලි කරගණ්ඩෝනය. පැහැදිලි කරගෙනහ ඒ පිළි බඳව ප්‍රබල මෙනිහිකිරීම් කර් ඕන තමන්ට උපදින සුබැහැගීමට වඩා අසුබැහැගීම ප්‍රබල වෙනකම්. කොත්්තරම මෙනිහි කිරීම් කරන්න ඕනද සුබැහැඟීමක් තියෙනවා මේ වෙනකොට ඊට වැඩිය තමන්ට උපදින උපදවා ගන්න අසුබැහැගීම ප්‍රබල වෙනකම්වැහි කරන්න් ඕල. ඉතිං තව දුරටත් කරුණු විමසන්ඩ විමසලා ජීවිතය ඇත්තටම තේරුම් ගණ්ඩ තමන්ට අවශ්‍යනං අවශ්‍ය පැත්තර තමන්ගේ මනසිකාරය හදන්ට පුළුවන් වැඩ පිළිවෙලාක් බුදුරාන් වහන්සේ දේශනා කළ තිෙනවා කෙනෙක තේරුම් අරගෙන ඒ අනුව ජීවිතය සකස් කරගෙන මේ ජීවිතය සාර්ථ කරගෙන සසර ජීවිතය සූපත් කරගෙන. උතුම් නිවනිින් සැනසිනවාකෙන අධිෂ්ඨානය ප්‍රාර්ථනාව හැම දෙෙනම ඇති කරගණ්ඩ ඒ සඳහා අවශ්‍ය කරන ශක්තිය දෛරය වීර්්‍රය අධිෂ්ඨානය වාසනාව ලැබීවාක අපි ප්‍රාර්ථනා කරන. නිවස ේද්‍ර ධර්මය ශ්‍රවණය කරන පින්න්නන්ත අයට ඒධර්ම ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබන්නේ කල්ල අනමිත දායකත්වය ලබාගන්න පින්න්නන්ත පිරිසගේ ඒ බැති බර දායකත්වය නිසාවෙන් ඉතින්ගේඒ අය වෙනුවෙන් අපි ප්‍රර්ථනා කරණ්ඩෝනෑ අදිෂ්ඨාන කරණ්ඩෝනෑ තුළ නතනාව සියලු පුුණ් ශක්තිය මොකද ජීවිතේ නිවැරදි කරගන්න කොට අපාගමිගමනෙන් අතෙෙනකොට ොෝ පිංග්‍රැස්සනවා ඒ සියලු පුුණ ශක්තිය ඒ කල්්‍ය යානමිත්‍ර දායකත්යේ ලබා දුන්න ඒ පිවන්ත පිරිසට අයිතිවේවා ඒ අය සසරවසනාතා කල් කිසිම බාලේග ඇසුරකට පත්නොවේවා නිබන්ධව නිවතුර කල්්‍යයානමිත ්‍රාස්ශ්‍රය ලබේවා අවසාන වසයෙන් උතුම් නිවනිින් සැනසෙන්න්නට. පින් හේතුවේවා කියල අපි හැම දෙනාම් ප්‍රාර්ථනා කරමු. ඉතින් අදදවසේ ධර්ම දේශනාවේ දායකත්වය වසයෙන් සඳහන් කරලා තියෙන්නේ. මහරගම පාසැල් මාවතේ අංක විසියක නිවසේ ස්වර්ණා සුභවික්‍රම මහත්මිය හා පැරකුම් මහතා විසින් කියල සඳහන් කරලා තියෙනවා. මෙට වස දහ අටකට පෙර අද වැනි දිනක සඳහටම වෙන්නෝගේ ධෑබර අම්මා සෝමා වික්‍රම සිංහ විදුහල් පතිනය. වසර තිස් පහකට පෙර වෙන්වගේ තාත්තා MDWP වික්‍රම සිංහ විදුහල්පදිතු මාහ අපගේ ජීවිතය ලද එකම සම්පත වූ කොළඹ සරසවයේ උපාදී අපේක්ෂකයොකුව සිටියදී. එක් දාශන මසි අනුුවහත වර්සය සදහටම අපගින් සමුගත් ඉසර ප්‍රබාත් සුභවික්‍රම සදාදර එකම පුතුර සහ. අපෙන් වන්නගේ අනිකුත් සියලුම ඥාතහිතමිත්‍රාදීන්ට පුුණ්‍යනමෝදනා කිරීමත් ඒ සමගම දේශගයන් වහන්සේ ඇතුළු. මහා සංගරත්නයට හා සියලු ලෝක සත්වෙන්ට ෙත් පාර්ථනා කිරීමත් අද දින මෙම ධර්මදේශනයට දායකත්ව දක්වන ලද්දේ වැනි අරමුණකින් කියල සඳහන් කළ තියෙනවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු විශේසයෙන්ම එක්දශනම අනූහත වර්සය සදහටම ඒ ඇත්තන්ගෙන් සමුගත්ත ඉසිර ප්‍රභාස්ුභාවික්‍රම දරවාට සසර වසනනාතා කල් මෙෝනිකල්මරණකට පත් නොවන්නට මේ පින් හේතුවේවා ඒගේම පපල්ලෝග අනෙකුත් සියලු දෙනාටමත් මේ පින් හේතුවා විශේසෙන්ම ස්වර්ණා සස්ුභාවික්‍රම මැතිනිය ඒ මැතිතුමා ඇතිළු සියලු දෙනාටම නිදක් නිරෝගී චිරජීවනේ ලැබේවා දෙපර්ශයටම හැම දෙනාටම උතුම් නිවනිින් සැනසින්ට මේ පින් හේතුවේවා කිය ප්‍රාර්ථනා කරමු හැම දෙනනාටම තෙරවන්සරණයි.